අපි වෙනස් වෙමු ඔබත් වෙනස් වෙන්න පොඩි යෝජනාවක් ඒ යෝජනාවත් එක්කම අපි සූදානම් වෙනවා පුවත්පත්වල අද අපට මුණ ගැහුණු ඔබට කියන්නට අවශ්‍යයි කියලා අපිට හිතුණු ඇතුළු පිටු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්න දවිත ඔව් අපි වෙනසක් කරමින් තමයි චන්දන සීළු දේවල් කරන්නේ ඉතින් අද දවසේ වැඩසටහනින් අපි මීළඟට සූදානම් වෙන්නේ පුවත්පත්වල ඇතුළු පිටු වාර්තා කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට ඉතින් මුලින්ම තෝරා ගන්නවා මෞබිම පුවත්පතේ ඇතුළු පිටු වාර්තාවක් නෝබුඩ් නීටා පත්මකුමාරි තමයි මේ වාර්තාව ගෙනහැර දක්වන්නේ ආණ්ඩු බලය යලි ඉල්ලන්නේ ජනතාව මුලා කළ පිරිසමයි වතුකරේ නායකයන් කලේ වතුකම්කරු ජනතාව රැවටීමයි කියලා තමයි කියන්නේ විශේෂයෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී යලිත් බලයට එන්නට උත්සාහ කරන්නේ අලුත් ප්‍රතිපත්ති තිබෙන අලුත් වැඩපිළිවෙලක් තිබෙන අලුත් අය නොව මේ රටේ ජනතාව මුලා කළ නායකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා පැවසිය කියලා වාර්තා කරනවා භගවන්තලාව ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් එතුමා පළ කළ අදහස් සමගින් තමයි මේ වාර්තාව සකසා තිබෙන්නේ විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට එන එක්කෙනා එන්න කතා කරනවා මේ එන්න හදන්නේ කවුද අලුත් අයද අලුත් ප්‍රතිපත්තිද අලුත් වැඩපිළිවෙලක්ද නෑ හැමදාම ජනතාව රවට්ටපු පාලකයෝම තමයි ආයෙත් එන්න හදන්නේ කියලා තමයි කියන්නේ වගේම මේ සමහරුන්ට ජනතාවගේ ඡන්දෙ ගන්න බැරි නිසා සහරාන්ලාගේ පිහිට පතනවා ජාතික ආරක්ෂාව ඇති කරනවා කියලා ජනතාවගේ ආරක්ෂාව පැත්තකට දාලා ඒගොල්ලන්ට බලය ගන්න ජාතිවාදයේ අවශ්‍යමින් ඉන්නවා මෙවැනි පිරිසක් තමයි බලයට එන්න හදන්නේ කියලා තමයි එම සිරස්තලයෙන් අද මෞබිම පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ මිනවට තෝරා ගන්නවා තවත් ඇතුල් පිටු වාර්තාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි වාර්තා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 18ක් එක මතයක සිටිද්දී 4 දෙනෙකු වැනෙනවා ඩිලාන් ලක්ෂ්මන් වසන්ත ලක්ෂ්මන් වසන්ත තිලංග SB එක මතයක නැහැ බාල පෙට්‍රල් ආනයනය ගැන මෞබිම ඇතුළු මාධ්‍ය හෙළි කළා කියලා වාර්තා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 18 දෙනෙකු මේ වන විට එක මතයක සිටින බවත් 4 දෙනෙකු වැනෙන මතයක සිටින බවත් තමයි එතුමා සඳහන් කරන්නේ මුලින් සඳහන් කළ පරිදි ඩිලාන් පෙරේරා ලක්ෂ්මන් වසන්ත පෙරේරා තිලංග සුමතිපාල SP දිසානායක යන මහත්වරුන් එක මතයක නොසිට මෙලෙස වැනිවැනී සිටින බව තමයි අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළා කියලා ඇතුල් පිටු වාර්තාවකින් මෞබිම පුවත්පත වාර්තා කරන්නේ මිනවට තෝරා ගන්නවා දිනමින පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක් තෝරා ගන්නේ කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා සමගින් කළ සමුක සාකච්ඡාවක වාර්තාවක් තමයි ගෙනහැර දක්වන්නේ රටට හරියන කෙනා අපෙන් දානවා එක්සා සෝෆා ගිවිසුම් සම්බන්ධයෙන් නැති වී තිබෙන විරෝධතාව ඉඩම් පනත අවශ්‍ය කුමකටද යන්න සහ ඊට එල්ල වී තිබෙන විරෝධතාව ඉදිරි මැතිවරණ සහ ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ආදී පිළිබඳ සාකච්ඡාවකට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා මෙසේ එක්වෙයි කියලා තමයි සවිස්තර වාර්තාවකෙන් සඳහන් කර තිබෙන්නේ විශේෂයෙන්ම බොහෝ ප්‍රශ්න අසමින් බොහෝ ඊට පිළිතුරු ලබා දෙමින් තමයි මෙම සිරස්තල කිහිපයකින්ම අද දිනමින පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකෙන් ගෙනහැර දක්වා තිබෙන්නේ චන්දන. ඔව් එහෙමනම් තවත් ඇතුල් පිටු වාර්තා කිහිපයක් කියන සූදානම මේ ලංකාදීපේ රසවින්දන කලාකරුවන් වෙනුවෙන් වෙන් වෙන අතිරේකයේ එහිදී සාක් උළලේ හොඳම නිලිය අනෝමා චිනාදරේ රංගන ශිල්පිනිය පිළිබඳව වෙන් වෙනවා පූජිනක් අපි ඒ ගැනයි සදහන් කරන්න සූදානම් වන්නේ සමත යහපත් තමයි මේ සටහන තබන්නේ අපි බලමු ඒ පිටුව කෙලෙසින්ද සැකසේ තිබෙන්නේ කියන කාරණාව අපි බලන්නට උනා විශේෂයෙන්ම ඇය හොඳම නිලිය සම්මානය දිනාගත්ත මේ ඔබ දකින්නේ ඇයගේ චෝදනාවක් මේ කුහකයන් අතරේ මගේ කාර්යය ඉවරයි ටිකක් වේදානාත්මක සහ ටිකක් ආවේගශීලී කතාවක් දැවෙන විහඟුන් වෙනුවෙන් මොනවද මට ලැබුණේ මේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ වෙනුවෙන් ලොස් ඇන්ජලීස්හි තුන්වන ලෝක ආසියා චිත්‍රපටවලදී අය හොඳම නිලිය සම්මානය දිනා ගන්නවා ඒ වගේම තමයි අය සඳහන් කරනවා මම බඩගින්නේ මලත් බඩගෝස්තර වාදයට රඟපාන්නේ නැහැ කියලා බොහෝ ලොමුදහගෙන් වෙන ඇතම් තොරතුරු සහ ඇතම් ප්‍රකාශන අය නිකුත් කර තිබෙනවා විශේෂයෙන්ම ලංකාදීපේ රසවින්දන තීරයේදී තමයි අපට ඇයගේ මේ කතාව බහ මුණ ගැහෙන්නේ මේ කුහකයන් අතරේ මගේ කාර්යවරයි කියලා. ඊට පස්සේ අපි යොමු වෙනවා රස පුවත්පතට හිදී මතක සිත අතරේ හදවත්වලට පණ දෙන
හදවත හොඳ වැදතුරු නාමල්ගමගේ කියන විශේෂඥ වෛද්‍යවරයා විශිෂ්ට වෛද්‍යවරයා පිළිබඳව සටහනක් තබනවා. සාමාන්‍යයෙන් ඇතැම් විට ඇතැම් වෛද්‍යවරුන්ට ඇතැම් උදවිය බය වෙනවා කියලා අපි අහලා තිනවා. හැබැයි මේ ගතසිත නිවාලන වෛද්‍යවරයෙක්, සිත සුවපත් කරන, හදවත සුවපත් කරන වෛද්‍යවරයෙක් එතුමාගේ ජීවිතය පිළිබඳව තොරතුරු සටහන් කරනවා. අපි බලමු ඒ සටහන කොහොමද රසපුවත්පත් ඇතුල් කරලා තිබෙන්නේ තමාගේ සටහන අතර කියලා ඔබ දකින්නේ. වෛද්‍යවරයා එතුමාව විශ්මිත හෘද සැත්කම් 12,000කට අධික ගණනක් සිදු කරමින් රෝගී ජීවිත රැකගන්නට කැප වූ විශේෂඥ වෛද්‍ය නාමල්ගමගේ මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයක් අගනුවරින් බැහැරට හෘද සැත්කම් කළ නොහැකි බවට වෛද්‍ය ක්ෂේත්‍රයේ පැවති බමුණු මතයට අභියෝග කළ ඔහු ගාල්ලකරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කරපු වෛද්‍යවරයෙක්. ඔහුගේ ජීවන තොරතුරු ඇසුරින් තමයි මේ තොරතුරු විශේෂම ගෙන තිබෙන්නේ. ඔබ දකිනවා එතුමා කියනවා මේ තමන්ගේ ජීවිතයේදී මේ ජීව විද්‍යාව උසස් පෙළට ජීව විද්‍යාව තෝරගන්න මවගේ කැමැත්තටයි කියලා. බොහොම අපූරු තොරතුරු අතරේ එතුමා අවසානයේ මෙන්න මෙහෙම කියනවා. විශ්වවිද්‍යාලයට කැඳවීම ලැබුණු පසු ඒ සඳහා සූදානම් වුණා. එදා ඒක අපේ ගෙදරට දැනුනේ පිට රටකට යනවා වගේ. තාත්තා ඒ වන විට දෙමට කොඩින් බෝනිමක් හොයලා තිබුණා. ඇඳුම් ටික සූට්කේස් එකක අහුරාගෙන තාත්තා එක්ක කලින් දවසේ ගාල්ලේ ඉඳන් රුහුණු කුමාරියට ගොඩ වෙලා කොළඹට ආවා කියලා සඳහන් කරන්නේ තමන්ගේ ජීවිතේ ඒ ගමන් මග පිළිබඳව තුමා මතක් කරනවා. ඒ වගේම අද පුවත්පතට ඇතුළු විශේෂාංගයකදී මේ කතරගම යන අතරමඟ බැතිමතුන් පිළිබඳව සඳහන් කරනවා. මේ තමයි හිතවතුනි කතරගම පින්කම නැත්නම් කතරගම විශේෂ පෙරහැර මංගල්‍යයට පෙර සිට මේ පාද යාත්‍රාවේ පැමිණෙන පින්වතුන් පිළිබඳව බැතිමතුන් පිළිබඳව තබන සටහනක්. අතීත සම්ප්‍රදායන් චාරිත්‍ර වාරිත්‍ර නවීකරණයට යට නොකරමින් සෑම වසරකදීම පවතුණු ලබන කතරගම ඇසළ මංගල්‍යය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී කියලා සඳහන් කරන්නේ. විශේෂයෙන්ම පසුගිය මස 19 වැනි දින කතරගම දේවාලයේ කප් සිටුවීමෙන් ආරම්භ වූ කතර මංගල්‍යය සඳහා මේ වන විට උතුරු නැගෙනහිර සිට පාද වන්දනාවෙන් හින්දු බෞද්ධ මැතිවතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටී කියලා සඳහන් කරනවා. ඔබ දකින්නේ දැක්කේ ඡායාරූප. මේක පුරාතනයේ සිට පැවතින කාරණාව. විශේෂයෙන්ම අපේ රටේ උපදිසාපතිවරයෙක් වශයෙන් කටයුතු කළ 1919 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපදිසාපති වුණු ලෙනාඩ් වුල්ෆ්, ඔබට මතක ඇති විලේජ් ඔෆ් ද ජංගල් කතාව අවසානයේ චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඒ පොතෙත් ලෙනාල් වුල්ෆ් සඳහන් කරලා තිබෙනවා කතරගමට යන අතරමඟ විවිධ ස්ථානයන්හි මිනිස් ඇටකටු දක්න ලැබුණු බව කියලා. එදා දුෂ්කර ගමනක් ඔවුන් ගමන් කළා. එහිදී ඇතැම් විට ජීවිත හානි පවා සිදු වුණා කියන කාරණාවයි ලෙනාල් වුල්ෆ්ගේ ඒ සටහන අතර තිබෙන්නේ. අවසානයේ තෝරගන්නවා ලංකාදීපයේ ඇතුළු පිටු වාර්තාවක්. අපේ රටේ මොනතරම් වනය සුරකින්නට සතා සීපාවා රකින්නට උත්සාහ කළත් එසේ නොසලකන පිරිස් විවිධ අන්දමින් අයත අන්දමින් මේවා විනාශ කරන ආකාරය දකිද්දි මෙන්න තවත් පුවතක්. ගස් කපලා ගිනි තියලා ඉඩම් අල්ලගෙන රෙටිකල රක්ෂිතයේ අක්කර 50ක් දැන් කැලෑ පාළුවන් අතේ. ඔබට පේනවා මේ ඡායාරූප. මේකට හේතුව දසවසරක් රජයේ ඉඩමක් භුක්ති විඳ හොත් සින්නක්කර ඔප්පු ලබා දෙන රජයේ වැඩසටහන යටතේ ඉඩම් ලබා ගැනීමේ අරමුණ ඇතිව රජයේ රක්ෂිතවල ඇති වටිනා ගස් කපා ඒවා අත්පත් කරගන්නා මහා පරිමාණ ජාවාරමක් ඓතිහාසික රිටිගල කඳුපාමුල මේ ගණේවල් පොළ කඳුපඩ ප්‍රදේශයේදී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ බරපතල වන විනාශය පිළිබඳව තමයි ලංකාදීපයේ ඇතුළු පිටු වාර්තාවකින් වැඩි විස්තර වැඩි ඡායාරූප විස්තර සමගින් වාර්තා කරලා තිබෙන්නේ. උචන්දන තවත් කියන්නට බොහෝ දේවල් තිබෙනවා, ගෙනෙන්නට බොහෝ දේ තිබෙනවා. නමුත් ඊට කලින් මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්නයි. විරාමෙන් පසු අපි සූදානම් වෙනවා මේ ක්‍රිකට් ලෝකුසලානය පිළිබඳවත් එහි වතගොත පිළිබඳවත් කතා කරන්න. චවිකා ඔචන්දන, මෙවර ලෝක කුසලානයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව යළි දිවයිනට පැමිණියා. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩකයන්ට ගුරුහරුකම් ලබා දෙමින් එංගලන්තයේ යෝක්ෂේ ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සමග කළ විශේෂ සාකච්ඡාවක් වෙත ඔබේ අවධානය යොමු කරන්නටයි අපි අද දවසින් දැන් සූදානම් වෙන්නේ. මා සමග රැඳී සිටිනවා සුවිශේෂී චරිතයක්. ඔහු ශ්‍රී ලාංකිකයෙක් නමින් තරිඳු පෙරේරා.
කොහොමද තරිඳු? හොඳින් ඉන්නවා. දැනගන්න කැමති තරිඳු එංගලන්තේ මොනවද කරන්න කියලා. මේ දවස්වල මම යෝක්ෂර් ප්‍රාන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට වැඩ කරනවා. T20 ෆ්‍රැන්චයිස් ටුර්නමන්ට් එක පටන් ගන්නවා. දැන් ඉදිරියට අපි ඒ වැඩ පුහුණු කිරීම කරගෙන ලෑස්ති වෙනවා. ඔබ සුවිශේෂී චරිත රසකට ක්‍රිකට් උගන්වමින් සිටිනවා. මේ අය ගැන පුඩි පැහැදිලි කිරීමක් කරොත්. කාන්තා කණ්ඩායම පටන් ගන්න ඉස්සෙල්ලා මම යෝක්ෂර් ප්‍රාන්ත පිරිමි පළවෙනි පෙළ හා දෙවෙනි පෙළ කණ්ඩායම් වල සහාය පුහුණුකරුවෙක් විදියට වැඩ කරා. ඒ අතරතුර මට මුලින්ම ජේසන් ගිලස්පි කියන පුහුණුකරු ආරාධනා කරේ. ඊට පස්සේ එතනින් පස්සේ ඇන්ඩ්‍රු ගේල් දැන් ඉන්න පුහුණුකරු ඒ ඇගොල්ල යටතේ මම දැනට ජෝ රූට් ජොනි බෑස්ටෝ අදිල් රෂීඩ් විශේෂයෙන් දඟපන්දිවීම ගැන ඊට පස්සේ ප්ලංකට් ඒ වගේම අනිත් සියලු යෝක්ෂර් ප්‍රාන්ත ක්‍රීඩකයන් එක්ක පුහුණුකරුවෙක් විදියට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කාන්තා කණ්ඩායමෙන් එංගලන්තයේ තරු රසක් අපේ කණ්ඩායමේ ඉන්නවා. කැතරින් බ්‍රන්ට් ලෝරන් වින්ෆීල්ඩ් බෙත් ලැංස්ටන් ඒ වගේම චමරි අතපත් ගිය අවුරුද්ද අපේ ඩයමන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරා. විශේෂයෙන්ම ජෝ රූඩ් ජොනි බ්‍රේස්ට්‍රෝ අඩිල් රෂීඩ් ඔවුන් සමග ගනුදෙනු කරද්දී මොන වගේ අත්දැකීම්ද ඔබට ලැබුණේ? ජෝරුට් හරි ආසයි ගොඩක් ලබට් ගන්න. එයාගේ ගේම් එක ගැන එයා හොඳට දන්නවා. එයාගේ පොඩි හරි වෙනසක් වුණොත් එයාට තේරෙනවා. ඒ වුණාට හරි නිහතමානී. උනා හරි සාමාන්‍ය මිනිස්සු. අඩිල් රෂීඩ් හරි විනෝදකාමී හරි සහල්ලුවෙන් ඉන්න කෙනෙක්. එයා හැම වෙලේම දඟපන්දු යවන විදිය එයාගේ රිස්ට් එක කොහොමද එන්නේ මේ කතා කරන ඊට පස්සේ විකට් ගැන අහලා අහනවා මොකද්ද තර ටී කියලා මට මේ හැමෝම කියන්නේ. තරින්දු කියන්නේ නැතු. ටී මොකද හිතන්නේ මේ තනසිල්ල කොහොමද පන්දු යවන්න ඕනේ? මේ ඔයා මොකද හිතන්නේ? ඒ වගේ ගොඩක් අදහස් විමසනවා. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ වෘත්ති මට්ටමේ එංගලන්ත ක්‍රීඩකයෝ වුණාට ඒගොල්ලෝ හැම වෙලේම කැමති ඒගොල්ලොන්ගේ ක්‍රීඩා කරන විලාසය හැම වෙලේම දිනු කරගන්න. ඔබත් වමත් දඟපන්දු යවන්නේ අඩිල් රෂීඩ් සමග කොහොමද ගනුදෙනු? ඒ හැම්බලේ මෙයා හරියට යවන වේගය වෙනස් කරන්න. පුදුම හැකියාවක් තියෙන පන්දු දඟ කවන්න. ඉතින් එයා හැම්බලේම ගොඩක් කලකට මගෙන් අහන්නේ රිස් පොසිෂන් එක අතේ ඉරියව්ව. ඉතින් එයා දන්න එක එක තැන්වලින් මම ඒ වගේ වෙලාවට ඒ කෝච් කරනවට වඩා මම කරන්නේ ඔබ්සර්ව් කරලා එයා දිහා බලලා එයා කරන දේ කියන්නේ. එයා දන්න ඒ හරි විදියට හරි තැනින් ආවොත් අවුට්කම් එක හොඳයි කියලා. ඔබ ක්‍රිකට් තරු වලට පමණක් නෙමෙයි පාපන්දු තරු එක්කත් ගනුදෙනු කරනවා කියලා ආරංචි. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? මම යෝක් කියන ක්‍රිකට් ක්ලබ් එක. අපේ ඉන්නවා ගැරත් සවුත්ගේට් කියන එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු ෆුට්බෝල්. එයාගේ පුතා මගේ සිසුවෙක්. ඒ වගේම පෝල් රොබින්සන් කියලා එංගලන්තයේ පාපන්දු දල් රකින්න. එයාගේ පුතත් මගේ සිසුවෙක්. ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් මට කතා කරන ඒගොල්ලන්ගේ කියන්නේ ළමයි කොච්චර enjoy කරන sessions එහෙම කියලා. ඉතින් ඒගොල්ලන් වෙනම background එකක් තියෙන. ඒ වුණාට මම ඒගොල්ලන්ගෙන් අහනවා පුහුණු කිරීම කොහොමද කරන්නේ වගේ වෙනම ක්‍රීඩාවක් කරත් ඒගොල්ලන්ගෙන් ගොඩක් ඉගෙන ගන්නගෙන තියෙන දේවල්. තරිඳු අපි දුටුවා ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක ලෝක කුසලාන සංචාරයේ අතර වාරයේදී රැඳී සිටිනවා. මොකක්ද ඔවුන් සමග සම්බන්ධතාවය ඔබගේ? ගොඩක් ක්‍රීඩකයෝ මගේ අහලු. අපි එකට ක්‍රීඩා කරපු කට්ටිය. මේ සම්බන්ධතාවය තාම තියෙන. ඉතින් තාමත් ලංකාවට හැම වෙලේම නිවාඩුවට ගියාම ක්‍රීඩකයෝ හම්බෙනවා, කතා කරනවා. මම ඉන්න ප්‍රාන්තයට ඇවිල්ලා මට කරන්න පුළුවන් උපරිම සහාය අපේ ලංකා කණ්ඩායමට ලබා දෙන්න කවදාකවත් ඉතින් පැකිලෙන්නේ නැහැ. ඉතින් මේ ග්‍රවුන්ඩ් එකේ වෙන දේවල් මම ගොඩක් දන්නවා. පන්දු හැසිරෙන්නේ කොහොමද, කොයි වගේ පිචස්ද දෙන්නේ. ඉතින් ඒ වගේ පුළුවන් උපරිම සහාය අපේ කණ්ඩායමේ විමුක්ත ඒ වගේම අනිත් ක්‍රීඩකයන්ටත් මම පැවසුවා. අධ්‍යන කටයුතු ගොඩාක් කරන්න ඕනේ දක්ෂ පුහුණුකරුවෙක් වෙනවා. මේ සඳහා මොන වගේ දේවල්ද ඔබ කරලා තියෙන්නේ? මම දනුෂ්ක ලෙවල් 1 කියන එක කරේ ලංකාවේ. මම ඒතර අවුරුදු 18ක් විතර ඇති. එංගලන්තයට ආවට පස්සේ මම පුළින්ම කරේ ක්‍රිකට් ගහන ගමන් ලෙවල් 2 එක්සෑම් එක කරා කෝස් එක. මේ යෝක්ෂර් ප්‍රාන්තේ මම කරපු වැඩ නිසා ඒගොල්ලෝ මං ගැන මගේ දක්ෂතාව දැකලා ඒගොල්ලෝ මට අවස්ථාව ලබා දුන්නා අවුරුදු 2කට ඉස්සෙල් ලෙවල් 3 කෝස් එක කරන්න. ඒකේ ඇඩම් හොලියෝක් වයිෂා වගේ ක්‍රීඩකයෝ මාත් එක්කම හිටියේ ඒ කෝස් එකේ. ගොඩක් දුරට මේ අවුරුද්දේ මට යෝක්ෂර් ප්‍රාන්තෙන් ලෙවල් 4 මාස්ටර් කෝච් කියන එක කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම තරිඳු ඔබට මතකද මාත් සමග ක්‍රිකට් ගැව්වා? අනිවාර්යෙන්. අශෝක විද්‍යාලයේ අර කොට්ටම්බ ගහ යට තිබ්බ net එකේ දනුෂ්කත්ගේ අපි ක්‍රීඩා කරන හොඳම මතකයි. ඒ වගේම එතනින් එහාට අපි ගිහිල්ලා නොමැච් ක්‍රීඩාංගනේ භද්‍රසෙනිරත්න පුහුණු කරුගේ යටතේ අපි ක්‍රීඩා කරපු ඒ සුන්දර කාලය හොඳම මතකයි. බොහොම ස්තුතියි තරිඳු. බොහොම ස්තුතියි. අශෝක යාළු දෙන්නෙක් හම්බෙලා අපි ඒක නැයි කිව්වේ. මං හිතන්නේ එදා තරඟ කරපු තරඟ රටාව අදට වඩා වෙනස් අති ධාවනකාරී. ඔබ දැක්කා ඊ එංගලන්තය මොනතරම් වික්‍රමයක් කරනවද කියලා. ඒකනයි දැන් මේ කියන්න සූදානම් වන්නේ. ක්‍රිකට් උපන් එංගලන්තයේ වසර 27කට පසුව ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබන්නට
ඊදවසේදී එංගලන්තය සමත් වුණා. ඒ ලෝකුසලානයේ දෙවන අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පහසුවෙන් පරාජයට පත් කරමින් තරගයේ පැවැත්වුණේ එංගලන්තයේ බර්මින්හැම්හි එජ් බෙස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියවාසි දිනගත් ඔස්ට්‍රේලියානු නායක ඒරොන් ෆින්ච් පළමු පන්දුවට පහර දීමට තීරණය කළා. ඊයේ තරගයට ඔස්ට්‍රේලියාව එක් වෙනස්කමක් සිදු කරමින් පීටර් හැම්ස්කන් කැඳවා තිබුණේ ආබාධයකට ලක් වී තරගාවලියෙන් ඉවත් වූ උස්මාන් කවාචා වෙනුවටයි. යනුවෙනි ආරම්භ කළේ නායක ඒරොන් ෆින්ච් සමගින් ඩේවිඩ් වෝර්න. ෆින්ච් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යද්දී වෝර්නගේ ඉනිම ලකුණු 9කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණේ සාර්ථක ආරම්භයක් ලබා ගනිමින්. අනතුරුව පීටර් හැම්ස්කෝප් ලකුණු 4කට දැවී ගියේ ඔස්ට්‍රේලියානු ඉනිම අසීරු තත්වයකට අදවට්ටවමින්. එවන් විට ඔස්ට්‍රේලියානු ලකුණු පූර්ව සනිටුහන් වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 14ක් ලෙසටයි. නමුත් බිඳ වැටි තිබූ ඔස්ට්‍රේලියානු ඉනිමට ජීවයක් එකලී හතරවෙනි කඩුලට ලකුණු 103ක සමතදාවක් එක්කල ඇලෙක්ස් කේරි සහ ස්ටීව් ස්මිත්. ඒ අතරතුර ජොෆ්‍රා ආචර යොමු කළ බවුන්ස පන්දුවකින් කේරි බේරීමට ගත් උත්සාහයේදී පන්දුව ඔහුගේ නිකටෙහි වැදී ආබාධයට ලක් වුණේ මෙලෙසින්. නමුත් මෙම අනතුරින් අනතුරුවද නිකටෙහි වෙළුම්පටි යොදාගත් ඔහු සටන්කාමි ලෙස ප්‍රතිහරමේ නිරත වූ අතර කේරි ලකුණු 46ක් රැස් කළේ 4 පහර 4ක්ද සමගින්. මාකස් ටොයිනිස්ද ලකුණු නොලබා දවා ගන්නට ආදිල් රෂීඩ් සමත් වුණේ තරගයේ වැඩි වාසි එංගලන්තයට නතු කර දෙමින්. වේ මැක්ස්වෙල් ලකුණු 22යි. සුපිරි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ස්ටීව් ස්මිත් ලකුණු 85ක් ලබා සිටියේදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. මිචෙල් ස්ටාක් ලකුණු 29යි. මේ අනුව ඔස්ට්‍රේලියාව පන්දු වාර 49කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 223ක් පමණයි. පන්දු යවීමේදී ක්‍රිස් වොක්ස් ලකුණු 20කට කඩුලු 3ක් සහ ආදිල් රෂීඩ් ලකුණු 54කට කඩුලු 3ක් විඳහෙළුවා. පිළිතුරු ඉනිම ආරම්භ කළේ ජේසන් රෝයි සමගින් චෝනි බෑස්ට්‍රෝ. ඔවුන්ගේ දිනා පළමු කඩුලට වේගවත් ලකුණු 124ක සමතාවක් එක්කලේ ජයග්‍රහණයේ මාවත විවර කරමින් ජෝනි බෑස්ට්‍රෝ ලකුණු 34යි. වේගවත් ඉනිම ක්‍රීඩා කළ ජේසන් රෝයි ලකුණු 85ක් රැස් කළේ පන්දු 65කදී. ඔහුගේ ඉනිම 4 පහර 9කින් සහ 6 පහර 5කින් වර්ණවත් වුණා. කෙසේ වෙතත් රෝයිගේ දැවියාමට විනිසුරු කුමාර් ධර්මසිං ලබා දුන් තීරණයට විරෝධය පළ කිරීම හේතුවෙන් ඔහු ක්‍රීඩාවේ ජීවගුණයට හානි සිදු කිරීම මෙන්ම ක්‍රීඩා ආචාර ධර්ම පද්ධතිය කඩකිරීම නිසා තරඟ මුදලින් 30ක දඩයක් මෙන්ම ඍණ ලකුණු 2ක්ද ලබා දෙන්නටත් තරඟ තීරකවරයා පියවර ගත්තා. තුන්වන කඩුලට ලකුණු 79ක නොමිදුණු සමතාවක් එක් කරමින් එංගලන්තය ලෝකුසලානයේ අවසන් මහා තරගයට රැගෙන ගියේ ජෝ රූට් සහ ඔයින් මෝගන්. ජෝ රූට් ලකුණු 49ක් සහ ඔයින් මෝගන් නොදැවි ලකුණු 45ක් රැස් කළා. මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් අතරේ එක් කඩුල බැගින් බෙදී ගියා තරගයේ වීරයා ක්‍රිස් වොක්ස්. පසුගියවර ලෝක ශූරයන් වන ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්වටයේදී පරාජය වූ පළමු අවස්ථාව මේ වනවා. මේ අනුව එංගලන්තයේ 1992 ලෝක කුසලානයෙන් අනතුරුව වසර 27කට පසු අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ අතර ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා නවසීලන්තය සහ එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
first time since 1992 England will be in a World Cup final. The home nation will be there. We will have a new name on that cup. It will be England or New Zealand. And the fireworks show what it means to this country. The men in blue have been quite brilliant. Semi-final about the ability of this particular English team to inspire a generation. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු වලින් අනතුරු අපි සූදානම් වෙන්නේ අද දවසේ ප්‍රධාන පුවත්පත් වල ප්‍රධාන කාටුන් වෙත ඔබේ අවධානය යොමු කරන්නට මුලින්ම තෝරා ගන්නවා දිවයින පුවත්පතේ කාටුනයක් සුමතිපාල ජෝතිපාලගේ සමයන් කාටුනය තෝරාගන්නේ සුමතිපාලත් ජෝතිපාලත් කතා බහක නිරත වෙලා ඉන්නවා අද කියන්නට ඕනේ බොහෝ කාටුන් වලට මාතෘකාව බවට පත් වී තිබෙනවා මංගල සමරවීර ඇමතිතුමා ඉතින් සුමතිපාල කියනවා මෙහෙම මංගල කියනවා රටේ ගමන් මඟ ගැන කනගාටුයි කියලා එතකොට ජෝතිපාල කියනවා ඇයි අපේ මේක ඉන්න හිතෙන රටක් නෙවෙයිද ඇයි මේක ඉන්න හිතෙන රටක් නෙමෙයිද කනගාටු වෙන්න කියලා ජෝතිපාල කියනවා මීනකට තෝරාගන්නේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටෝනේ ඒ කතාවටත් මංගල මහත්මයාම තමයි ඉන්නේ ජයරත්න කියනවා මෙහෙම මංගල කියනවා මේ රට යන ගමන් මඟ ගැන හරිම කනගාටුයි කියලා එතකොට අනෙක් කෙනා කියනවා එයාට ආයෙත් උතුර දකුණ මාරු වෙලා කියලා එයාට ආයෙත් උතුර දකුණ මාරු වෙලා කියලා තමයි කියන්නේ මීළඟට තෝරා ගන්නවා තවත් කාටුනයක් දාසහපුවලානගේ ස්වාරිස් කාටුනේ ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නේ ඔන්න මංගල ඇමතිතුමා ඉන්නවා බොහොම උජාරුවෙන් මෙන්න මෙහෙම කියනවා ස්වාරිස්ට ඔන්න අපි තෙල් මිල අඩු කළා මංගල ඇමතිතුමා එහෙම කියද්දි ස්වාරිස් කියනවා ඔන්න මේ මාසේ නම් සර්ට පාරේ බහැලා ගිය හැකි ඔන්න තෙල් මිල අඩු කරපු නිසා මේ මාසේ නම් ඔබතුමාට පාරේ බහැලා යන්න පුළුවන් කියලා මීළඟට තෝරාගන්නේ අදපුවත් පතේ ජනරාණි කාටෝනිය ජනරාණිට කතා බහට එකතු වෙලා ඉන්නවා යහළුවෙක් මිතුරෙක් වන්නටත් පුළුවන් ඔහු කියනවා මෙහෙම ඉන්දියාවේ අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් 312ක් විශ්‍රාම යවලලු එතකොට රාණි අහනවා මෙහි වගේම තමයි කියලා රාණි කියනවා යාළුවට එතකොට යාළුව අහනවා රාණිගෙන් මෙහෙම ඒ ඇයි රාණි එතකොට රාණිගේ උත්තරේ තමයි දේශපාලකයන්ගේ අකාර්යක්ෂමතාව නිසා අකාර්යක්ෂමතාව නිලධාරීන්ගේ පිටින්නේ යවන්නේ අපේ රටේ මේ දේශපාලකයන්ගේ අකාර්යක්ෂමතාව නිලධාරීන්ගේ පිටින් තමයි යවන්නේ කියලා තමයි ජනරාණි තමන්ගේ මිතුරට කියන්නේ චන්දර ඔව් ජනරාණිගේ කටේ මසුරන් දාන්න ඕන කියලා හිතන්නේ ඔබටද කියලා අපට හිතෙනවා අපි සූදානම් වෙනවා අද පුවත්පතට අවන්ත ආටිකල් අඳින කාටුනය බලන්නට නැවක් තියෙනවා මේ නැව ගිලෙන්නයි යන්නේ මහා සාගරේ අපි කාටුනේ බලමු මේ අද පුවත්පතේ ප්‍රධාන කාටුන ගැනයි කියන්නේ මෙන්න ටයිටැනික් වගේ නැවක් ගිලෙන්නයි යන්නේ මේ ගිලෙන්නේ හැදි මේ නැවේ හිටිය මීතඩියෙක් එළියට පැනලා මේ මුහුදේ ජබොක් ගාලා පීනනවා විශ්වාසභංගේ කියන අර හුලං පිරූපු ටයර් එකේ නැත්තම් ඒ විදිහට ආරක්ෂිත ක්‍රමවේදයක් පුරවගෙන මේ යන මීතඩියගේ ඔළුවේ JVP කියලා කැප් එකක් දාලා තිනවා. ඒ කියන්නේ මේ JVP මීතඩිය හිටපු නැව ගිලෙන්න යද්දි විශ්වාසභංගෙන් යන්තම් පින්ලා යන්න උත්සාහ කරනවා කියලා තමයි අපට පේන්නේ අපට හැඟෙන්නේ. ඔය අතර අපි යන්නේ මෞබිවට MD වීරරත්න දින ප්‍රධාන කාටුනයට පොතක් තියෙනවා අපි බලමු කාටුනය. ඉල්ලා අස් වෙන්න එපා. අගමැති මැකෝගෙන් ඉල්ලයි. ඔන්න මැකෝ මහින්ද මහත්තයා නැත්නම් අපේ මහින්ද දේශප්‍රිය මහත්තයා පැත්තක් හැරලා ඉන්නවා. මැකෝ මොහොමනික විරූපට්ටම් ගහපු මූණක් තියෙන්නේ. ඔය අතර අගමැතිතුමා කියනවා අර පලාත් සභා සහ තවත් ඡන්ද පෙට්ටි මේ මකුළු දැල්ල ඇදලා තියෙන ඡන්ද පෙට්ටියේ පෙන්නලා ඔහොම ඉන්නකො වෙලාව ආවම තියමු යන්න එපා කියලා. හැබැයි වල මකුළු දැල්ල ඇදලායි තියෙන්නේ. ඔය අතර තවත් කාටුන් එකකින් පෝස්ටර් ගැසීමේ මහා තරඟයක් ආරම්භ කරලා තියෙනවා ලංකාදීපයට දාසඳින ප්‍රධාන කාටුනේ අපි බලමු ගහන පෝස්ටර් ඒ උඩින් තව ඒවාල ඕනක තමයි පෝස්ටර් ගැසීමේ මහා තරඟේ සජිත් 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 කියලා පෝස්ටර් ටිකක් අලවගෙන යන්නේ මංගල සමරවීර ඇමතිතුමා ඒ සජිත් සජිත් කියලා ගහගෙන ගිය බැනර් උඩින් පෝස්ටර් උඩින් කරු 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 කියලා රවි කරුණානායක මහත්මයා පෝස්ටර් ටික ගහගෙන යනවා මෙන්න පෝස්ටර් තරගය ආරම්භ වෙලා දාස අදින ප්‍රධාන කාටුනෙන් තමයි අපි අද දවසේ කාටුන් හමාර කරන්නේ ෂවිකක් ඔව් චන්දන කාටුන් තොරතුරු වලින් පස්සේ අපි සෝදානම් වෙනවා කෙටි විරාමයක් ගන්නට ඉතින් විරාමෙන් අනතුරුව චන්දන සෝදානමින් ඉන්නවා ලෝක සිතියමත් සමගින් එකතු වන්නට